අද ඔයා දැනගන්න යන්නේ රෙඩ් බස් සම්බන්ධයෙන් 7.5 ක්‍රෝස් ටිකට් විකුණලා තියෙනවා. 70,000 routes, 6 countries. මේක නිර්මාතෘ 2005 long weekend එකක්. දිවාලි වීකෙන්ඩ් එක ඉන්දියාවේ. එයා වෙලා වැඩ කරා හිටියේ බැංගලෝර වල. බැංගලෝර වල දැන් එයාට ගෙදරට යන්න ඕනේ. එයා ඉන්ජිනේර් කෙනෙක්. එයාද ඉන්ජිනේර් කෙනෙක්. එයා බැංගලෝර ඉඳන් එයාට හයිද්‍රාබාද් යන්න ඕනේ. long weekend එකට ගෙදර. යනවා. ට්‍රැවල් ඒජන්ට් ගෙට් ගාල් කතා බලනවා මට ටිකට් එකක් ගන්න පුළුවන්ද? ගන්න බෑ. all booked. ඊළඟ ට්‍රැවල් ඒජන්ට් ගාවට යනවා. ගන්න පුළුවන්ද? all booked. next. ඔහොම. නමවැනි ට්‍රැවල් ඒජන්ට් ගාවට යනවා. all booked. එයත් එක්ක වැඩ කරන් හිටපු තව 10 දෙනෙක්, එයාගේ යාළුවෝ 10 දෙනෙක් හිටියා. ඒගොල්ලෝ ඔක්කොමලා ටිකට්ස් අරගෙන ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගෙවල් බලාගෙන යන්න පුළුවන් වුණා. මෙයාට දිවාලි දවසේ පවුලත් එක්ක ඉන්න ඕන වෙලාව long weekend එකේදී මෙයාට ටිකට් එකක් ගන්න බැරි වුණා. මෙයා කල්පනා කළා මට අනිත් වෙලාවට මම කතා කරන පළවෙනි සැරේම මට ටිකට් එකක් ඕන වෙලාවක් ගන්න පුළුවන්. පළවෙනි ට්‍රැවල් ඒජන්ට් කවට ගියාම මට ටිකට් එකක් ලේසියෙන් හම්බුනා. ඒත් මේ වගේ දවසක මට යන්න බෑ කියන්නේ මොන අපරාධයක්ද? මම පස්සේ කල්පනා කරා මම 9 දෙනෙක් ගාවට ගියා 15 වෙනියා ගාවට ගිය මට ගණ්ඩක් තිබ්බද? මේ විදිහට කල්පනා කරා. ඉතින් එදා ඔහුට ගෙදර යන්න හම්බුනේ නැහැ. ඔතන තමයි ආරම්භය තිබ්බ රෙඩ් බස් එකේ. ඔතනින් පටන් ගත්ත සිතුවිල්ල තමයි අද 7.5 crores ticket විකුණපු ආයතනයක් දක්වා ගොඩනැගුණේ. මෙයා හිතුවා ඒ සිදුවීම වුණාට පස්සේ මොකක්ද දැන් බස් එකට තියෙන වියදම්? ඩ්‍රයිවර්ගේ එක්ස්පෙන්ස් එක, ෆුවෙල් එක්ස්පෙන්ස් එක, ටැක්ස්, පාකින් එක්ස්පෙන්සස්. මෙතන මෙච්චර එක්ස්පෙන්සස් තියාගෙන එක සීට් එකක් හරි එම්ටි හිස්ව තියාගෙන බස් එක යනවා කියන්නේ ඒක ලොකු පාඩුවක්. ඉතින් මෙතන මේ සිදුවීම නිසා ඔහුට එදා ගමට යන්නත් බැරි වුණා. ඔහු සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්. ඔහු හැදුවා, ඩිසයින් කරා සොෆ්ට්වෙයාර් එකක්. සොෆ්ට්වෙයාර් එකක් ඩිසයින් කරා මේ ප්‍රශ්නේ විසඳන්න. බස් ඔපරේටර්ස්ලට ගිහිල්ලා මේක පෙන්නුවා. මොකද්ද තිබ්බ ප්‍රශ්නේ? මොකද්ද තිබ්බ චැලෙන්ජ් එක? පුළුවන් ද ගෙස් කරන්න? ඒ වෙනකොටත් බස් ඔපරේටර්ස්ලට ලයිව් ඉන්වෙන්ටරි ට්‍රැකින් එකක් තිබ්බේ නැහැ. කස්ටමර් කෙනෙක් කියනවා බස් ඔපරේටර්ට කියනවා මට මේ මෙතනට යන්න මට සීට් එකක් බුක් කරන්න ඕනේ කියලා කිව්වම කෝල් කරලා මැනුවලි අහන්න ඕනේ සීට් තියෙනවද ඔයගොල්ලන්ට? සීට් තියෙනවද? ටිකට් දෙයක් ගන්න පුළුවන්ද දාන්න? මේ විදිහට මැනුවලි අහන්න ඕනේ කෝල් කරලා. ඒක බලන්න පුළුවන් ලයිව් බලන්න පුළුවන් සිස්ටම් එකක් නැහැ. ඉතින් මොහුගේ තර්කය උනේ මේක ඔටෝමේට් කරලා මේක ඩිජිටලයිස් කරලා මේක දෙන්නෙන් දෙයා බලන්න පුළුවන් සිස්ටම් එකක් මම හදන්න ඕනේ කියන එක. ඉතින් මුලින් පටන් ගන්නකොට මොකද සිතුවිල්ල තිබ්බ? මේක නිකන් NGO එකක් විදියට, පොඩි සෝෂල් සර්විස් එකක්, සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් විදියට, සමාජ සේවයක් විදියට මම මේක කරනවා කියලා. ගියා පළවෙනි ඒජන්ට් ගාවට. ගිහලා කිව්වම මෙහෙමයි, මගලන්ට ලයිව් ට්‍රැකින් කරන්න පුළුවන් සීට් එක, ලයිව් බලන්න පුළුවන් මොනවද තියෙන්නේ, මොනවද අවේලබල්, මේ වගේ වද වෙන්න ඕනේ නැහැ. ඕක කියපු ගමන් ඔය ට්‍රැවල් ඒජන්ට්ස්ලා, බස් ඔපරේටර්ස්ලා මොනවද කිව්වේ? මේමයි සර්, දැන් සර් ඉන්ජිනියර් කෙනෙක්. සර්ට ඕක තේරෙනවා. අපිට නම් ඕක තේරුම් ගන්න බෑ. හරි, ඊළඟ ඒජන්ට් ගාවට ගියා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා දැන් ඕක දාගන්න 30,000ක් විතර වියදම් කරලා ලැප්ටොප් එකක් ගන්නවා. ඊට පස්සේ 20,000ක් විතර වියදම් කරලා මොකක්ද එකක් ඔයා කියනවා ඉන්ස්ටෝල් කරන්න ඕනේ කියලා. දැන් ඕක අපිට කරන්න පුළුවන්ද? මේ කාර්යයන්නේ නැහැ. මෙතන තිබ්බ චැලෙන්ජ් එක තමයි මොහු මේ දේවල් කරන්න යන්නේ uneducated industry එකකට. හරි, uneducated industry එකකට educated option එකක් ගේන්න යනකොට තමයි මොහුගේ භාෂාවෙම මේක කියනවා නම් මොහු කියපු දෙයක් තමයි I am trying to bring a new technology into a uneducated industry. එතකොට මේ වගේ uneducated industry එකකට මම දෙයක් ගේන්න උත්සාහ කරනකොට මේක උන්ට තේරුම් කරලා දෙන එක මට challenge එකක්. හැබැයි මේක ගෙනාවොත් මම දන්නවා live inventory tracking එකක් වා ඉන්න තැන ඉඳන් ඔයාලට කරන්න පුළුවන් බස් ඔපරේටර්, ට්‍රැවල් ඒජන්ට්, කස්ටමර්, ට්‍රැවල් ඒජන්සීස් කොච්චර මේ අයට මේක ලේසි වෙනවද කියලා මම දන්නවා. මෙතන තමයි දැන් ඔයා අවධානයෙන් අහන්න ඕනේ. අවධානයෙන් අහන්න මේ දනුමට සිංහලෙන් ඇක්සස් එක නැහැ. ecosystem එක, power of ecosystem. හරි, දැන් මේ රෙඩ් බස් කියන මේ සොලියුෂන් එක ගේන්න හදන මේ ecosystem එකට පාර්ශව කරුවන් 3 දෙනෙක් හිටියා.
මෙතනි පස කියන්න දව හොඳට හැුකන් දෙන්න මෙතන දීනවා එකෝ සිිස්ටම් එකක්. හරි මේ එකෝ සිිස්ටම් එක මුලින් ඔගුල තේරුම් ගණ්ඩෝනේ. මේ එකෝ සිිස්ටම් එක තේරුම් ගන්න ස්ටෙප්ස් හතරක් තියෙනවා. පළවනි ස්ටෙප් එක තමයි identify the stakeholders. ඔයා මේ ගේන්ඩ හදන මේ රෙඩ් බස් කියන සලියෂන් එක ගේන්ඩ යන එකෝ සිිස්ටම් එක ඉන්න ස්ටේක්හෝල්ඩස්ල කවුද. ප්‍රධාන ස්ටේක්හෝල්ඩස්ල කියද හතර දෙනෙක් මේක ඇතුළ ඉන්න. එකෙක් තමයි රෙඩ්බස් රෙඩ්බස්.com කියන මේ සලියෂන් එක ගේන උත්සා කරන මේ නිර්මාතෘ. දෙවනි එක තමයි බස් ඩ්‍රයිව් අපි නැත බස් ඔපරේට කියලගෙන. තුන්වනි එක තමයි ට්‍රැවල් ඒජන්ට්. හතරනි එක තමයි කස්ටම. කවුද පාශවකරුන් හතර රෙඩ්බස්.com බස් ඩ්‍රයිව් නැත බස් ඔපරේට ට්‍රැවල් ඒජන්ට් ඊට පස්සේ කස්ටම. දෙවනි ස්ටෙප් එක තමයි ඒකෝසිස්ටම් එකක් තේරුම් ගැනීමේදී දෙවනි එක තමයි identify the burning problem. පළවෙනි එක ඉන්න ස්ටේක්හෝල්ඩර්ස්ලා අඳුරගන්න. ඒක හරි. දෙවනි ස්ටෙප් එක ඒ ස්ටේක්හෝල්ඩර්ස්ලා හතර දෙනාටම තියෙන පොදු දැවෙන ප්‍රශ්නේ කුමක්ද? ඒක තේරුම් ගන්න. තුන්වෙනි ස්ටෙප් එක තමයි මේ හැමෝටම පොදුවේ ඕනම කෙනෙක්ට එන්න පුළුවන් තැනක් ගොඩනගන්න. අපි භාෂාවෙන් කියනවනේ platform එකක් හදන්න. ඒකෝ සිස්ටම් එක තේරුම් ගත්ත විදිය. ඉතින් මොහු ගියා මෙන්ටර් කෙනෙක්ව හම්බ වෙන්න. මෙන්ටර් කෙනෙක්ව හම්බ වෙලා ඔහුගේ ප්‍රශ්නේ උට පැහැදිලි කරා. ඔහු කිව්වා හයිද්‍රාබාද් to බැංගලෝර, බැංගලෝර to හයිද්‍රාබාද්. අඩුම තරමේ එක බස් ඔපරේටර් කෙනෙක් අඩුම තරමේ බස් දෙකක්වත් යූස් කරනවා ඇතිනේ. හරි? ඔගොල්ලෝ දැකලා ඇතිනේ එකම බස් එක පදින බස් ඩ්‍රයිවර් තව බස් එකකුත් ඊළඟ දවසේ දකිද්දී ආ වෙන බස් එකක්වත්. ඒ වගේ එක බස් ඔපරේටර් කෙනෙක් අඩුම බස් දෙකක් හරි යූස් කරයිනේ. එතකොට මේ වගේ රූට් එකක් කියන්නේ සමහර වෙලාවට එතන කෝටි 100ක ආදායමක් වෙන රූට් එකක් එක. හරි? ඉතින් මේ වගේ කෝටි 100ක ආදායමක් වෙන රූට් එකක් 20,000ක් වීදම් කරලා ඔයාගේ software එක platform එක දාන්න නැහැ කියලා දුව කියන්නේ. ඒගොල්ලෝ ඒක ඔයාට හොඳටම ෂුවර්ද මේක තමයි ඔයාට ලැබිච්ච feedback එක කියලා. ආයෙ පොඩ්ඩක් ගිහිල්ලා බලන්නවා කියලා මෙන්ට කිව්වා. ඊට පස්සේ මේගොල්ලෝ මේ මෙන්ටම කියනවා මෙතන තිබ්බ ප්‍රශ්නේ මොනවද දන්නවද? ප්‍රශ්නේ තමයි customer තාම ඔයාගේ ළඟට ඇවිල්ලා නැහැ. They didn't come near you. දැන් මොකද්ද මෙතන බස් ඔපරේටර් ඕනේ? Sales. Travel agent මොනවද ඕනේ? Sales. මේ ඔක්කොටම sales නම් ඕනේ end of the day. ඔයාගේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔයා පෙන්නුවේ නැහැ ඒගොල්ලන්ට සේල්ස් දෙන්නේ කවුද? කස්ටමර් ඔයත් එක්ක ඉන්නවා කියන එකව පෙන්නුවේ නැහැ. මෙතනින් පස්සේ තමයි ඒගොල්ල හැදුවේ redbus.com කියලා මේ platform එක. ඒගොල්ලෝ ටාගට් කරා කස්ටමර්ස් ලව මේකට attract කළා. traffic එක ගෙන්න ගන්න එක තමයි පළවෙනි target එක. ඉතින් මේක හැදුවට පස්සේ ගොඩක් කස්ටමර්ස්ලා රෙඩ් බස් එකට කතා කරලා ගියා මට ටිකට් එකක් ඕනේ මට ටිකට් එකක් ඕනේ මට බුක් කරන්න කියලා. ඉතින් මේකෙන් පස්සේ ඒගොල්ලෝ ඒ ටිකට්ස් බුක් කරලා ඒගොල්ලන්ට දැන් මොනවද තියෙන්නේ? දැන් ඒගොල්ලන්ට ඔප්පු කරන්න පුළුවන් here you see here you go. කස්ටමර්ස්ලා කතා කරන කස්ටමර්ස්ලා ටිකට් බුක් කරනවා. දැන් මෙයා ගියා VC කෙනෙක්. venture capital කෙනෙක්ව හම්බ වෙන්න මේකට funding එකක් අරගන්න. ඉතින් මෙයා මොනවද කරේ? මෙයා ගියා VC කෙනෙක්ව හම්බ වෙන්න ගියා. මට 1 to 2 million dollars ඕනේ දැන් මේ business එක scale කරන්න. I need money. මොනවාද ගත්තු කරටම ඉන්වෙස්ටර්ස් ලගිව්වේ? කමෝන්, දැන් ඔයා කොහොමද මේක කරන්නේ? ඔයා මැනුවලිනේ මේ දේ කරන්නේ. ඔයා කෝල් කරන්න ඕනේ, එයා කස්ටමර් කෝල් කරාම ඔයා ආන්සර් කරනවා, ඔයා බුක් කරනවා, හරි ඔකේ සර් වැඩේ හරි කියලා කියනවා. දැන් තව කෙනෙක් කතා කරාම ඔයා ආන්සර් කරනවා, ආ වැඩේ බුක් කරා දැන් හරි කියලා. තව කෙනෙක් කෝල් කරනවා මට බැංගලූරු යන ටිකට් එකක් ඕනේ, ඔයා ඕකේ කියනවා, ඊට පස්සේ ආයෙ කෝල් කරනවා, කන්ෆර්ම් කරනවා. ඔයා මැනුවලිනේ මෙච්චර දේවල් කරන්නේ. දැන් ඔයා හිතනවද මේක ඔයාට ට්‍රැෆික් එක දරාගන්න 1000ක් ආව නම් ඔය කී දෙනෙක්ව කෝල් සෙන්ටර් එක දාන්න ඕනේ? කියන්නේ බිස්නස් එක ග්‍රෝ වෙනවා කියන්නේ කොස්ට් එකත් ඒකත් එක්ක ග්‍රෝ වෙනවා. අති විශාල විදියකට. මේ වගේ මොඩල් ස්කේල් කරන්න බෑ. ඒකට මෙන්ට කිව්වා. මොකද්ද ඔයගොල්ලෝ කරන දේ වැරද්ද කියලා දන්නවද? මුලින්ම මේ ඔක්කොම ඔටෝමේට් කරන්න. හරි? මැනුවලි මේ දේවල් කරන්න බෑ. ඔටෝමේට් එව්‍රිතින්. එතකොට තමයි මේක world එකටම scalable model එකක් විදියට ඔයාලට build කරන්න පුළුවන්. නැත්තම් ඔයා hire කරගෙන ඉන්න ඕනේ call center එකක්. ඒකත් එක්ක cost එක වැඩි වෙනවා. මේකෙන් පස්සේ ඒගොල්ලන් ඊළඟ target එක උනේ මේක automate කරන්න.
මෙසේජ් එකක් ඊමේල් එකක් ඔටෝමැටිකලි ඒව යනවා බුක්ුණාම කන්ෆර්ම් වෙනවා. අද අද අපිට මේ කලුත් දෙයක් නෙවෙයි. දැන් මම මේක කියද්දි වට තේරෙනවා. ඔය මූවි ටිකට් එකක් බුක් කරද්දි ඔක්කොම ඔටෝමේටඩ්. ඔය ඔන්ලයින් එකේ ප්‍රොඩක්ට් එකක් ගේද්දි ඔක්කොම ඔටෝමේටඩ්. මේ ලෙවල් එකට ඒගොල්ලෝ ඒක සිස්ටම් එක අප්ග්‍රේඩ් කරා. දැන් මැනුවලි කෝල් කරලා හරි මට බුකින් එකක් දැම්මා දැන් හරිද? ඕකේ දැන් හරි. ඒව අවශ්‍ය නැහැ. ඔක්කොම just few clicks. දැන් මොකද්ද වෙන්නේ? බස් ඔපරේටර්ස්ලා කලින් බෑ කිව්වා, ට්‍රැවල් ඒජන්ට්ස්ලා මේක හරියන්නේ නැහැ කිව්වා. දැන් ඒගොල්ලන්ට පේනවා redbus.com කියන දැන් පොඩි ටොපික් එකක් නේ. දැන් කට්ටිය කතා වෙනවා නේ. දැන් කස්ටමර්ස්ලා එනවා නේ. දැන් පොඩ්ඩක් මේගොල්ලෝ මේක සීරියස්ලි ගන්න පටන් ගන්නවා. ඉතින් මෙතනින් යා ප්‍රොඩක්ට්ස් තුනක් හැදුවා. පළවෙනි එක තමයි බොස්. බොස් කියන්නේ ඔයා එයාගෙම එයා බස් එකක් ඩ්‍රයිව් කරනවා නම් ඒ බස් ඔපරේටර් නැත්නම් බස් එකේ හිමිකරුට එකක්, එක ප්ලැට්ෆෝම් එකක්, එයාට වෙනම සොෆ්ට්වෙයාර් එකක් හදලා දුන්නා. ඊට පස්සේ ට්‍රැවල් ඒජන්ට් ටිකට්ස් බුක් කරන එක්කෙනා ටිකට්ස් බුක් කරලා කන්ෆර්ම් කරන එක්කෙනා එයාට වෙනම එකක් රෙඩ් බස් කියලා. එයා පැත්තෙන් කස්ටමර් ඉන්නවා. මෙතන redbus.com මේ හැමෝම මේ ස්ටේක් හෝල්ඩර්ස්ලා ලිස්ට් එකේ ඉන්න මේ හතර දෙනාවම මෙයා මේකට ජොයින් කරා. එක්කෙනෙක්වත් හැලුවේ නැහැ. එක්කෙනෙක්වත් හැලුවේ නැහැ. මේ ප්ලැට්ෆෝම් එක ආපු එකේ බලන්න අපේ ජොබ් එක ගහලා ගියා කියලා කියන්න කාටවත් බෑ. හැමෝම මේකට ජොයින් කරා. මොකද්ද මේකෙන් උනේ? හැමෝම මේකට කොටස් කරව විදිහට කරපු නිසා කිසි කරදරයක් නැතුව එයාට මේක grow කරන්න පුළුවන් වුණා. කවුරුවත් හරස්ුනේ නැහැ. නෑ නෑ මේක දාන්න දෙන්න බෑ. මේකෙන් අපේ රැකියාව නැති වෙන. නෑ නෑ. හැමෝම එයා join කරා. තේරුම් ගන්න. කස්ටමර්ට options දෙකක් තියෙනවා ticket එක book කරන්න. එකක් travel agent හරහා manually, නැත්නම් එයාම red bus එකට ගිහිල්ලා book කරන. පේනවද තියෙන වෙනස මෙතන? customer manually agent කතා කරත් agent booking එක දාන්න red bus එකෙන් ආයෙත් customer direct red bus එකට ගියොත් කොහොමද red bus එකට යනවා? manually agent කතා කරත් agent booking එක දාන්න red bus එකේ. පේනවද පාර්ශව කරුන් හතර දෙනාව මේකට එකතු කරලා තියෙන නිසා අන්තිමට benefit වෙන්නේ කවුද කියලා. ඉතින් මේකෙන් ඔහු මුළු market එකම අල්ල ගන්න උත්සාහ කරා. වුමන් විශේෂ අවශ්‍යතා වගේම සීනියර් සිටිසන් මට මගේ එහා පැත්තේ ඉන්නේ කවුද, ගෑනු කෙනෙක්ද, පිරිමි කෙනෙක්ද, ඔක්කොම බලන්න පුළුවන් ටිකට් එක දාන්න කලින් කවුද මගේ එහා පැත්තේ ඉන්නේ. එතකොට මේක බුකින් නම් මේ පාට, බුක් වෙලා නැත්තම් මේ පාට. රෙඩ් කියන්නේ ෆුල්, පින්ක් කියන්නේ ගර්ල් කෙනෙක්, බ්ලූ කියන්නේ බොයි කෙනෙක්. මේ වගේ ඩීටේල්ස් ඔයාලට බලන්න පුළුවන් මේ redbus.com එකට ගියොත්. බලන්න මේ හැමෝගෙම ප්‍රශ්න මෙතනින් විසදිලා. කස්ටමර්ගේ ප්‍රශ්න විසදෙනවා. ඕන තැනක ඕනම වෙලාවක යට ලොග් වෙලා ටිකට්ස් බුක් කරන්න පුළුවන්. කිසිම කරදරයක් නැහැ. ට්‍රැවල් ඒජන්ට්ගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා මැනුවලි කරන දේ දැන් එයාට ඔටෝමේට් විදිහට කරන්න පුළුවන්. එයාගේ ජීවිතේත් ලේසි වෙලා. බස් ඔපරේටර් නැත්නම් බස් ඩ්‍රයිවර් එම්ටි සීට් පිට දුවන්න අවශ්‍ය නැහැ. ඔයාගේ හැම සීට් එකක්ම අපි පුරවනවා. කස්ටමර්ට ලේසි ඇක්සස් වෙන්න පුළුවන්. ඔයාගේ රෙවෙනියු එකත් වැඩි වෙනවා. රෙඩ්බස් මේ සොලියුෂන් එක ගෙනාවා. ඒගොල්ලන්ටත් මේකෙන් බෙනිෆිට් එකක් තියෙනවා. හැමෝගෙම ප්‍රශ්න විසඳලා දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේක අවධානයෙන් අහන්න. මේවා තමයි රියල් බිස්නස් නොලෙජ් එක කියන්නේ. දැන් බලන්න අවධානයෙන් හිතන්න ආයෙත් මේ ස්ටේක් හෝල්ඩර්ස්ලා අතර දෙනා ගැන. හරි, එකපාරක් කස්ටමර් රෙඩ් බස් එකට ඇවිල්ලා ට්‍රැවල් ඒජන්ට් හරහා රෙඩ් බස් ප්ලැට්ෆෝම් එක හරහා ටිකට් එක බුක් කරා. දැන් කස්ටමර් ඊට පස්සේ බස් ඔපරේටර්ව මුණ ගැහෙනවා. මුණ ගැහිලා රිලේෂන්ෂිප් එක හදලා කස්ටමර්ට පුළුවන්නේ ඩිරෙක්ට් ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ම උකටද? මට කෙලින්ම රෙඩ් බස් එකෙන් පුළුවන්නේ බස් ඩ්‍රයිවර්ව කනෙක් කරන්න. නැත්නම් මට අවශ්‍ය නැහැනේ ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් මේ සිස්ටම් එකට අවශ්‍ය නැහැනේ. රෙඩ් බස් එකට ආවා, මොකද්ද අවේලබල් බස් එක බුක් කරා ගත්තා. ට්‍රැවල් ඒජන්ට් මොකටද? එතකොට මේකේ නිර්මාතෘ තේරුම් ගත්තා ට්‍රැවල් ඒජන්ට්ගේ කාර්යභාරය. ඒකෝසිස්ටම් එකේ යා කොතනද ඉන්නේ කියලා තේරුම් ගත්තා. මෙයා මගේ ඩිරෙක්ට් කම්පීටර් කෙනෙක්. මොකද ට්‍රැවල් ඒජන්ට් හිතුවත් එයාට පුළුවන් රෙඩ් බස් යූස් කරන්න නැතුව තව කවුරු හරි ප්ලැට්ෆෝම් එකක් ගෙනාවොත් ඒකෙන් ටිකට් එක සෙල් කරන්න. නැත්නම් මැනුවලි මම කරන්න. මට මොකද? මට රෙඩ් බස් ඕනේ නැහැ. ට්‍රැවල් ඒජන්ට් තරහ කරගන්න බෑ. හරි? අරගොල්ලෝ යාළු වෙලා තනියෙන් මේ දේ කරත් ට්‍රැවල් ඒජන්ට් තරහ කරගන්න බෑ. එයාට ලොකු පවර් එකක් මේ ට්‍රැවල් සම්පූර්ණ ඉකෝසිස්ටම් එකේ දිනනවා. එයා ස්ට්‍රයික් එකක් කරොත් ලොකු බලපෑමක් මගේ බිස්නස් එකට දෙනවා. මෙයාවත් මම තරහ කරගන්නේ නැහැ. අපි කලබරේට් කරමු මෙයාත්. ඒ නිසා ඔයා රෙඩ් බස් එකෙන් විකුණන මේ ටිකට්ස් වලින් කමිෂන් එකක් ඔයාට ලැබෙනවා ට්‍රැවල් ඒජන්ට් විදියට. එතකොට එයා තරහ වෙන්නෙත් නැහැ. එයා මගේ කම්පිටිටර් වෙන්නෙත් නැහැ. කලබරේට් කරලා අපි මේ වැඩේ කරගමු.
ඉතින් ඔය විදියට පටන්ගත්තු රෙඩ් බස් කියනම ව්‍යාපාරය අද එගොලන්න පුළුවන් වෙනවා කෝටි ගානකට වෙන ආයතනයකට බිකුණ. බලන 2005 ඒ සිද්ධ වෙච්ච සරල සිදුවීමක් අද රූට්ස් 70,000ක් කෝටි 7,000,000ක් ටිකට් සෙල්ලෙනවා රටවල් 6කට දියුණු වෙච්ච ව්‍යාපාරය. මේ කන්සෙප්ට් එකම ස්ටඩි කරොත් මේ වීඩියෝ එක බලන කෙනෙක්ට පුළුවන් මේ සොලියුෂන් එක ලෝකලයිස් කරන්න උත්සාහ කළ බලන්න. ඒ වගේම සිම්පල් බුක්ස් ෆ්‍රී ලර්නින් යුනිවර්සිටි මේ FLU එක පිළිබඳව දැන නැති පිරිස දැනුවත් කරන්න. ඒ වගේම ඔබ කවදා හරි YouTube videos විතරක් බල බල ඉන්නේ නැතුව ඔයගොල්ලන්ගේ ව්‍යාපාරේ ඇත්තටම ඔයගොල්ලෝ මේක ඉම්ප්ලිමන්ට් කරන ඇක්ෂන් එකට ගන්න යනවා නම් ලොකු බිස්නස් අපේ platform එකේ විශේෂ offer එකක් පිළිබඳව ඔයගොල්ලන්ව දැනුවත් කරනවා. මේ වීඩියෝ එක කරන මොහොතේ ඉඳන් ඉදිරි සති දෙකක් ඇතුළතදී මේ වීඩියෝ එක බලන ඔයගොල්ලන්ට විතරක් සුවිශේෂී offer එකක් description එකට යන්න. අපේ ලොකු බිස්නස් පාඨමාලා ඕනෑම පාඨමාලාවකින් ඔබ මොන පාඨමාලාව ගත්තත් ඉදිරි සති දෙක ඇතුළත ඔයගොල්ලන් 10% discount එකකින් buy කරන්න පුළුවන්. links description එකේ දාලා තිනවා. any course any problem solving course for the next 2 weeks with 10% discount. මේ වීඩියෝ එක launch කරපු වෙලාවේ ඉඳන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා වෙනවා නෝ ඒක discount එක valid ද නැද්ද කියලා එක තීරණය වෙන්න පුළුවන්. පුළුවන් හැමෝටම share කරන්න මේ දැනුමට සිංහලෙන් access එක නැහැ. simple books channel එක පිළිබඳව දන්නේ නැති කට්ටියව දැනුවත් කරන්න. ගිනුම් පොතේ හැමතැනම දාන නිසා ඔබේ ගනුදෙනු ඔක්කොම අපිලිවෙලටද තියෙන්නේ. කුඩා ව්‍යාපාර හිමිකරුවෙක් විදිහට ඔබට හරි තීන්දුව తీරන ගන්න ඒක ලොකු බාධාවක්ද? ඒ කරදරකාරී CR පොතෙන් දැම්ම නිදහස් වෙලා shopbook app එකට set වෙන්න. කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම හදලා තියෙන ලංකාවේ පළවෙනි app එක. ෆෝන් එකෙන් access විය හැකි ඉංග්‍රීසි, තමිල්, සිංහල කියන භාෂා තුනෙන්ම සමන්විත 100%ක් ආරක්ෂාකාරී භාවිතා කිරීමට පහසු app එක. customers ලව app එකට add කරලා automated payment reminders යවන්න. ඔබගේ ව්‍යාපාරයේ මුදල් සියල්ල track කරන්න. ගනුදෙනු සියල්ල තත්පර ගානකින් කළමනාකරණය කරගන්න. supplier reports ශනිකව යවන්න. ඔබේම කියලා බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරගන්න. දැන්ම shopbook app එක ඩවුන්ලෝඩ් කරගන්න.